අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ලිංගික රෝග තත්ත්වයන් පිළිබඳව. අමුක්කරා ශාකයේ ඖෂධ තමයි මේ නියම කරන්නේ. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති බව. මෙලිකමයි දැන් ඔකට මනසත් බලපානවා. ඒකේ තියෙන පොත්පල පොත්පත්වල තියෙන සූර්ය පූටෙන් පූට දීගෙන කියන අවුෙන් වේලනවා කියන්නේ. සුක්‍ර රක්ත මිශ්‍රව මේ යනවා. ඒ කියන්නේ ලේ මිශ්‍රව යනවා. දන් ලිපේ මැටි මුට්ටියේ ඒ හාල් ටික තැම්මුණට පස්සේ හාතවාරිය අලහරි කලහෝ කොළ. ඊළඟදී රහස් වට්ටෝරු තියෙන විචිත තමයි බේත් හදන්නේ. අයිබෝන් සුබ දවසක් ඔබට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම මොහොතකම දුකට කනස්සල්ලට පත්වන කෙනෙක්ද? තමන්ට ලැබිලා තියෙන ජීවිතය පිළිබඳ ඔබට සෑහීමට පත්වෙන සතුටට පත්වෙන හේතුවක් නැද්ද? නැත්නම් ඔබේ පෞල් ජීවිතය තුළ නිතර ආරවුල් ඇතිවන කෙනෙක්ද? මේ හින්දා ඔබ දුකින් ඉන්නවාද? අපි මේ සියලු දේ පිළිබඳව කතා කරනකොට, ගවේෂණය කරනකොට දැනෙන දෙයක් තමයි, කතා කරනකොට බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි, මගේ පෞල් ජීවිතේ සාර්ථක නොවෙන්න මං දුකට පත්වෙන හේතුව, නැත්නම් මං කනස්සල්ලට පත්වෙන හේතුව තමයි මට කියා ගන්න බැරි රෝග තත්වයකින් මං කාලයක් පුරාවට පීඩා විඳින එක කියලා. ඒ රෝග තත්වේ මොකද්ද කියලා කතා කරොත්, ඒ තමයි ලිංගික රෝග තත්වයන්. අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ලිංගික රෝග තත්වයන් පිළිබඳව, විශේෂයෙන්ම ආරෝග්‍ය YouTube නාලිකාව හරහා දිගින් දිගටම අපි කතා බහ කරා ලිංගික රෝග සම්බන්ධයෙන්. මොකද ඒකට විශේෂත්වයක් නැත්නම් හැකියාවක් එක්කම අපි කතා බහ කරන්න ඕනේ මේකට තියෙන ප්‍රතිකාර ක්‍රම, නැත්නම් මේ වළක්වා ගන්න ආකාරය. ඒ අතරේදී අපි කියන්නේ අර විශ්වාසදායි නිෂ්පාදනයක් තියෙනවනේ, ඒක කොහොමද පාරිභෝගික අතර ප්‍රේක්ෂකයන් අතරට යවන්නේ කියන එක ගැනත් බොහොම ආදරෙන් කතා කරා. ඉතින් අදත් සූදානම් වෙලා ඉන්නවා ඔබත් එක්ක කතා කරන්න ඔබට තියෙන ලිංගික ගැටලු පිළිබඳව. ඉතින් මේ පිළිබඳව සම්පත්දායකත්වයේ සපයමින් කාරණාව ඉතාම පැහැදිලි කරලා දෙන්න පුළුවන් අපේ වෛද්‍යවරියක් එකතු වෙලා ඉන්න. ඇය දේශීය වෛද්‍ය පත්මාවති මැණිකේ වෛද්‍යතුමින් බොහොම ආදරෙන් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන් සුබ දවසක්. හරි වෛද්‍යතුමින් අපි කතා කරමු දැන් පාරම්පරික වෛද්‍යවරියක් ඇය. එතකොට පාරම්පරික කියන වචනය තුළම තියෙන පරම්පරා ගණනාවක් පුරාවට කොහොමද ඒක කරගෙන ඉන්නේ? තොර දේශීය වෛද්‍ය කියලා කවට පස්සේ දේශීය වෛද්‍යවරියක් ඇතුළත තියෙනවා. කොයිතරම්නම් දේවල් අපේ රටේ තියෙන දේවල් වලින්ද බෙහෙත් කරේ කියලා මුලින්ම කතා කරන්නම්. ලිංගික රෝග සම්බන්ධයෙන් අතීතයේ ඉඳන්ම කියවිලා තියෙනවද, කතා කරනවද? ඔව්, ඉතින් අපේ පරම්පරාවේ දකන් කරනකොට පොඩි කාලේ ඉඳන් ඉතින් ඒව අත්දැකීම් තියෙනවා, බෙහෙත් හදලා තියෙනවා. එතකොට මම මේ රත්නපුර මගේ දිස්ත්‍රික්කයේ කරවිට ගමේ යද්දිසවත්ත කියලා විදපරපුර මොහොට්ටිහාමි කියලා ඒකේ ඉන්න තමයි පැවතගෙන ඉන්නේ. මේ මුත්ත දැකලවත් නැහැ ඉතින්. ඔව්. ඒ වුණත් ඉතින් ඔහේ අපේ තාත්තලා හැම බෙහෙත් හදනකොට ටිකාලේ හොරින් බලන් ඉඳලා තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ දේශීය වෛද්‍ය වටපිටාව පසුබිම කරගෙන තමයි මේක කරන්නේ. තරුණ කට්ටියගේ විශේෂයෙන් ඔය අසනීපෙට බෙහෙත් එහෙම කරන්න ඕනිම හින්දම තමයි මේ විදියටම ලියාපදිංචි අරගෙන. එතකොට මේ සාමාන්‍යයෙන් බෙහෙත් මේ විදියට හදලා ඒක අපේ යන පරම්පරාවකින් ක්‍රම යනවා. එතකොට මන්ත්‍ර දාත්‍රය යනවා, ජ්‍යොතිෂ යෝනි බෙහෙත් හදන්න. ඒ විදියට ඒ පුරාණම සිරිත් වලට අනුව තමයි මේ බෙහෙත් හදන්නේ, මේ නිෂ්පාදනය කෙරෙන්නේ. හරි, අපි එතන ඉඳන් කතා කරමු වෛද්‍යතුමනි. දැන් ලිංගික රෝග තත්ත්වය පිළිබඳව කතා කරොත් එහෙම අර අතීතයේ තියෙන දේවල් සියල්ලක්ම අපිට සිහිපත් කරලා, ලිංගික රෝග කියලා කියන්නේ මොනවද? ඇයි අපි ලිංගික රෝග හඳුනා ගන්න ඕන විදිහ? එතකොට ලිංගික රෝගය කියන්නේ ඉස්සෙල්ලාම ශරීරයේ දැවෙනවා දුබලතාවය. තොලකට වේලෙනවා. එතකොට නිකන් ඇඟ නිකන් සුදු පැහැගෙන පාණ්ඩු වර්ණ වගේ නිකන් කම්මැලි ගතිය වගේ එනවා. ඉතින් ඒ එක්කම එනවා ඉතින් අර ශරීරයෙන් බෙලසුන් බව නිකන් ඇඟට පණ නැතිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති බව. මැලිකමයි දැන් ඔකට මනසත් බලපානවා. මට මේ වගේ රෝගයක් වගේ තියෙනවා ඉතින් මිනිස්සු පෙන්නන්න බැරිකම ඒ වගේ දේවල් වෙනවා ඔකට. ඊට පස්සේ ඉතින් අර ගොඩක් අර මේ අපේ භාෂාවෙන් කියනවා මෛතුනේ අසමත් බව. ඒ කියන්නේ සංසර්ගයේ අසමත් බව. ඒවට කැමති නැහැ. ඒක ලිංගික අප්‍රාණිකත්වයේ තියෙනවා. එතකොට ගියාම මේ ඔය මේ සුක්‍ර රක්ත මිශ්‍රව සුක්‍ර ලේ මිශ්‍රව යනවා. ඒව තමයි ලිංගික රෝග පහ වෙනවා. තව තියෙනවා ඔය මයිතෝනේට මේ වේදි පිට වෙන සුක්‍ර මේ නිකන් නිකරුණෙත් නිකන් ඉන්න වෙලාවටත් පිට වෙනවා සමහර අයගේ. ඒකට අපි කියනවා සුක්‍ර මේහය කියලා අපේ දේශීය වෙදකමේ. එතකොට අනිත් විදියට කියනවා ෂණික මෝචනය කියලා. ඉතින් ඒවට ගොඩාක් ගුණ දෙන ඖෂධ තියෙනවා මේ දේශීය පරම්පරාගත වෙදකම් වල. විශේෂයෙන් ඔය අමුක්ක
ඔක්කරා කියන ශාකයෙන් තමයි මේ බෙහෙත් ගොඩක්ම නිෂ්පාදනය කරන්නේ. හරි. එතකොට ඒක අපේ પરම්පරා විදිහට හදනවා නම් අපි ඉස්සර කරන්නේ ඔය අමුක්කරා ශාකයේ අල අරගෙන එතකොට ඒක හොඳට සෝදලා අපි ඒක අර තියලා මැද අංකුරයක් තියෙනවා. ඕක ඉවත් කරනවා. ඉවත් කළා අපි ඒ පැවත්තකන ක්‍රමයට අර වනේලා කොටා කියලා තියෙන වන් ගෙඩියම දාලා කොටලා හිටන් ඕක හොඳට මිරිකලා සෙද්දෙන් පෙරලා ඒකේ තියෙන්නේ පොත්පත්වල තියෙන සූර්ය පූටෙන් පූට දීගෙන ගෙන අවුවෙන් වේලනවා කියන්නේ. අවුවෙන් වේලලා ඊළඟට ඉතින් ඔක පාවිච්චි කරා කලේ ඒ කාලෙන් ඉතින් ඔය එලකිරි ගිතෙල් වගේ දේවල් එක්ක දැන් අත කාලෙන් තියෙනවා ඉතින් නවීන ක්‍රමයට පෙති කරල් වගේ හදලා විශේෂයෙන් මේ ෂණික මෝචනේ නැත්තම් අර අපි කියන දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ ශුක්‍ර මේහය කියලා ලෙඩක් නැත්නම් රෝග තත්වයක් මේක ලෙඩක් තමයි බොහෝ වෙලාවට වෛද්‍යමනේ මොකද්ද මේ රෝග තත්වය නැත්නම් මේ රෝගිය කාවට පස්සේ පැමිණිලි කරන විදිය වෛද්‍යවරයෙකුට කියන විදිය කොයි වගේද මේක ඇත්තට මානසික ගැටලුවක්ද මානසික ගැටලුවක් ගොඩක් මනස බලපානවා මේ අවස්ථාවට සමහර අයගේ හිත නිකන් අර ස්ත්‍රීන් දකින්නකොටම සමහර අයට නිකන් බය ගැන්මක් ගැස්මක් වගේ ඇති වෙනවා. ඒ කියන්නේ අතින් අල්ලන්න ඕනේ නැහැ. දැන් රෝගී සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. සමහර අය ඉන්නවා සමහර මේ ඉන්නවා নানা ආකාර පුද්ගලයෝ නාම নানা ප්‍රගති බබතුන් තියෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා උපතේම අධික කාම තෘෂ්ණාව තියෙන අය. එහෙම ඇයට අර මෝචනේ වැඩි. හහ්. ෂණික මෝචනේ කියන එක එහෙම ඇයට වැඩි. හරි. දැන් ෂණික මෝචනේ පිළිබඳව කතා කරන වෛද්‍යමනි කෙනෙකුට හිතෙන් පුළුවන් මේක හොඳ කරන්න පුළුවන් දෙයක්ද? දැන් ඒතකොට ඉක්මනින් පහ වෙනවා නම් මේක ටිකක් කාලයක් අරගෙන පහ වෙන්න පුළුවන් විදියට නැත්නම් මේකට යම්කිසි ප්‍රතිකාර ක්‍රමයක් එක මේකට හොඳ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා? මේ වෙනි දේවල් වලට ප්‍රතිකාර තියෙනවද? ඒ කියන්නේ ඔය ශරීරය දුබල වෙනකොට ඔය රෝග ගණනාව මතුවෙනවා සමහර අයට. ඒ කියන්නේ වයස්ගත වෙනකොට දුබල වෙනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් තරුණ අයටත් තියෙනවා අලසකම වගේ. අහහ. අලසකම ඒ වගේ දේවල් ඇති වෙච්චන් පස්සේ මොකද අර මේ මනසත් එක්ක මනස ක්‍රියා කරවන්නේ දැන් වෙන දෙයකටනේ තරුණ. ඔව්. ජාවයත් එක්ක. ඉතින් ඒ තරුණයාට ඒ දේවල් අර මේ ශාරීරික දුර්වලතාවය නිසා අපහසු වෙනකොට තමයි ඉතින් ඔය ටික මතුවෙන්නේ. මනසත් බලපානවා. හරි. ඉන්න අනතුර අපි කතා කරමු මේ ශාරීරියේ දුබල වීමත් එක්ක ශාරීරියේ සුදුබැහැය වැඩි වීම. වෛද්‍යමේ සඳහන් කරා මුල්වරය ඒ කතාවේදී මොකද්ද මේ ශාරීරික සුදු පැහැයෙනවයි කියලා කියන්නේ ලිංගික බෙලහීනතාවය නැත්නම් ලිංගික රෝගයක අර පෙරණිමිතිද බෙලසුන් බව කියන්නේ ශාරීරියේ ඉතින් ඔය බලයක් නැතිකමනේ ඔව් ශාරීරයෙන් බලයක් නැතිකම එතකොට ඔය මේ ස්වප්ත දාප් කියලා තියෙනවා රස රක්ත මාංශ මේද අස්ති අස්තිමජ්ජා සුක්‍ර ධාතුව පෝෂණය වෙන්න ඕනේ අන්න ඒකේ අඩුකම තමයි තියෙන සුක්‍ර ධාතුව පෝෂදායි ආහාර ගන්න ඕනේ ඇවතුම් පැවතුම් හොඳට තියෙන්න ඕනේ. එතකොට සමන්ට දැනෙනවා නම් දැන් මට මේ වගේ දැන් මෙහෙම ඉන්නේ සමහර විට මෙහෙම ඇති කියලා හිතාගත්ත නම් ওই දේශීය වෛද්‍යවරයෙක් හම්බෙලා බලන්න පුළුවන්. බැලුවට පස්සේ ඉතින් ඒ තුමා නියම කරන ඖෂධ නියම කරනවා. ඒවා ඉතින් පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අමුක්කර ශාකයේ ඒ ඖෂධ තමයි මේ නියම කරන්නේ. එක එක විදිහින් තියෙනවා ඒවා. ඊළඟදී රහස් වට්ටෝරු තියෙනවා. ඒ විදිහට තමයි බෙහෙත් හදන්නේ. ඔය හොඳම ඖෂධයක් තමයි ඔය අමුක්කර ශුක්‍ර වර්ධනයට. ශුක්‍ර වර්ධනයට අමුක්කර. අමුක්කර. නිෂ්පාදනය ඉතාම. ඒක පාවිච්චි කරනවා නම් හා ගොඩාක් දුරට හොඳයි. හරි. වෛද්‍යුනේ ඇයි මේ බෙලහීනතාවය ඇති වෙන්නේ? අප්‍රාණිකත්වය ඇති වෙන්නේ ඇයි? එතකොට ඔය බෙලහීනතාවය සමහර අවස්ථාවල තියෙනද ඔය ලිංගික අප්‍රාණිකත්වය බෙලහීනතාවය කියන මේ රෝග තත්ත්වත් එක්කම අනිකුත් රෝගත් තියෙනත? තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකට සමහරලට පුත්කලෙට එන්න පුළුවන්. ඒක ඔය ඉතින් ඒක ඒ මතුවෙච්චන් පස්සේ ඒ මනසත් එක්කම තමයි ඉතින් වැඩ කරන්නේ. ඉතින් ඔය ඒ මතු වෙනවා ඉතින් ඒක ආහාර අරුචි එනවා. එතකොට නිින්ද යන්නේ නැතුකම එනවා. අලස ගතිය එනවා. ශාරීරික කුෂ වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඔව්. ඒ නිසාම අමුක්කර ආශ්‍රිත නිෂ්පාදනයකුත් ඔබට පිටිපස්සෙන් පේනවා ඇති. මේ නිෂ්පාදනය පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ වෛද්‍යුනි අමුක්කරවල තියෙන ගුණය දැන් සඳහන් කරමු අපි. එතකොට දැන් ඔය අපි කලින් සඳහන් කළානේ ලිංගික රෝග. ඔව්. එතකොට ඔය බෙලහීනතාවය. එතකොට ගියාම ඔය ලිංගික අප්‍රාණිකත්වය. මෛතුනේ අසමත් බව. ශුක්‍රතලයේ අර ඝනවීම. මේ වගේ ලොකු ඒ වගේ තමයි රෝග ලිංගික රෝග කියන්නේ. ඒවට ප්‍රත්‍යක්ෂම ඖෂධය තමයි අමුක්කර. මේ නිෂ්පාදනය කළා තියෙනවා අපි ඖෂධ මේ. අපි නිෂ්පාදනය අතර අරගෙන මොකද පෙන්නන්නම්? එතකොට තවත් ලිහිසි වෙයි ඔබට මේ හඳුරා ගන්න. එතකොට ඔය අමුක්කරාට අමුක්කරා කියලාම මේ නිෂ්පාදනය කරන ගොඩක් එන්නේ ඔක අස්වගන්ධ කියලා.
එතකොට ඒකින් මේ අදහස් කරන්නේ අශ්‍රයාගේ බලය. හරි. ඒ ඒත් එක්කම අමුක් කරා පිළිබඳව නිෂ්පාදනය ගැන බොහොම විශ්වාසදායි විදිහට මතක් කරා වගේම දැන් මතක් කරන් සෝදානම් වෙලා ඉන්නේ එහි නිෂ්පාදනය පිළිබඳ. මේ නිෂ්පාදනය ඔබ වෙනුවෙන් ගෙනත් දෙන්නේ සෙන්කඩගල ආයුර්වේද ආයතනය විසින් අමුක් කරා කැප්සූල් එනර්ජි බූස්ට් විදිහට තමයි මේ නම් කරලා තියෙන්නේ. විශේෂ මතක් කරන කැප්සූල් 120 ඒ වගේම ඔබට කැමැත්තක් තියෙනවා නම් කැප්සූල් 60 විදිහටත් මේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. පහතින් දැක්වෙන දුරකථන මාර්ගයන් ඔස්සේ ඔබට පුළුවන් කමක් තියෙනවා ඇනෝම් කරලා ඔබට කැප්සූල් 120ද කැප්සූල් 60ද අවශ්‍ය වෙන්නේ ඒ ආකාරයට ඔබට මේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. හරි මේ සියල්ල පිළිබඳව කතා කරා මේ වෙන් වශයෙන් කතා කරේ ඔබට ඇතිවෙන්න පුළුවන් ලිංගික ගැටලු පිළිබඳවයි. ඒ කාරණා කීපයක් පිළිබඳව හරියාකාරව දැනගෙන දැන් ඔබට හිතනවා ඉතින් සමාජයේ කොච්චර මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවද? කෙනෙක්ව දුටු ගමන් ඉක්මනින්ම තමන්ගේ ශුක්‍රාණු පහ වෙනවයි කියලා කියන්නේ මේක ලෙඩක්. සම්පූර්ණයෙන්ම ලෙඩක්. මොකද කෙනෙක් අපහසුතාවයට පත් වෙන ඒ විතරක් නෙමෙයි ඒක කොයි අවස්ථාවේ ඇති වෙයිද මොන වගේ වෙයිද ඒ සියලු දේ පිළිබඳ සමාජයේ තියෙන වැරදි මත්ති මතාන්තර ඒ විතරක් නෙමෙයි ඒවා කොහොමද හරි ගස්සන්නේ මේ ලෙඩක් මේ ස්වභාවය පිළිබඳ තමයි අපි කතා කරමින් හිටියේ. ප්‍රතිම එතන එහාට ගත්තොත් මේ කෑම බීම රටාවෙන් බැයිද ලිංගික රෝග සුවපත් කරන්න? ගොඩාක් පුළුවන් එළ වෙදකමෙන් දේශීය ඖෂධ රටාවෙන් පුළුවන් මේ හැම රෝගයකටම පිළියම් තියෙනවා. මොන වගේ කෑම බීමද එහෙනම් හොඳම? ඔය ලිංගික මේ කියන්නේ ඔය මේ අප්‍රාණිකත්වය. එතකොට තව මීට අමතරව තියෙනවා මේ කැඳ වර්ග වොන්න පුළුවන්. ආතවාරිය කැඳ. එතකොට අර ඉරමුසු කියලා තියෙනවා වටිනා ඖෂධයක්. ඒක පුළුවන්. ඊට අමතරව ඔය අමුක් කරා ඒකෙත් පුළුවන් ඔය කැඳ වලට මිශ්‍ර කරලා ඒ පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙනවා ඉතින් මෙහෙත් කසාය වර්ග මීට අමතර මෙහෙත් වර්ග ගොඩක් තියෙනවා. විශේෂයි එකට මේ අමුක් කරාගෙන ඖෂධය. හරි අර ආතවාරිය අලගෙන කතා කරපු නිසා වෛද්‍යපනි මට හිතුණා ආතවාරිය අලවෙන් හදා ගන්න පුළුවන් කැඳ වර්ගයක් හරි යම්කිසි විදිහකට ආහාර වට්ටෝරුවක් හරි සඳහන් කරන්න. මොකද බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න ආරෝග්‍ය YouTube නාලිකාව හරහා අපි හැමදාම කතා කරා විශේෂයෙන් ඔබට නිවසේදී හදා ගන්න පුළුවන් දේවල් ඒ දේවල් එක්ක ඔබේ රෝග තත්ත්වයන් කොහොමද අඩු කරගන්නේ සුවපත් කරගන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ නිසා ආතවාරිය කැඳ නැත්තම් අපි කියන මේ ආතවාරිය අලවලින් හදන්න පුළුවන් කැඳ වර්ගයක් හරි පාන වර්ගයක් හරි පිළිබඳ සඳහන් කරන වඩාත් වැදගත් දෙයක්. ආතවාරිය අලත් පාවිච්චි කරලා හෝ කොළ පාවිච්චි කරලා පුළුවන් අපි සාමාන්‍ය කැඳක් හදාගන්න විට. කොහොම සකස් කරන්නේ? සකස් කරගන්නේ ඉතින් අපේ අර දේශීය මේ සහල් තියෙනවා. ඔව්. එතකොට මේ දේශීය සහල් වර්ග තියෙනවා. ඉතින් ඒ සහල් වර්ග වලින් සහල් මිටක් විතර වගේ අපි මැටි මුට්ටියක වුණියක හරිම ක්‍රමේ නම් දරලිප තමයි. දැන් ගෑස් තියෙනවනේ ඉතින්. ඔව්. දරලිපේ මැටි මුට්ටියේ ඒ හාල් ටික තැම්මුණට පස්සේ හාතවාරිය අල හරි කල හෝ කොළ හොඳට වංගෙඩියක කොටන්න ඕනේ. හා හා. වංගෙඩියක කොටලා හොඳට ඒක ඉස්ම ටික ජුස ටික මිරිකලා අරගෙන මේ අපි පොල් කිරි දාන්නේ කැඳවල වලට. ඔව්. පොල් කිරි දාන්න පුළුවන් දෙවෙනි කිර විතරයි. පළවෙනි කිර තෙල වැඩි. දෙවෙනි කිරි දාලා ලුණු සෝලප්පයක් දාලා අර බත් ටික කැඳ ටික හරි ගිහිල්ලා එනකොට තමයි කොළ මිශ්‍ර ටික දාලා රත් වෙනකොට ඕනි බා ගන්න. ගොඩාක් ඉදවන්න තම්බන්න හොඳ නෑ අරක. මොකද මුඩේ රසෙ පිච්චෙනවා. විශේෂ දෙය අර මැටි මුට්ටියේ හදන එක තමයි වනේලා කොටලා අරගෙන ඒක තමයි ගොඩක් ಗುಣ දෙන්නේ. හරි එහෙනම් ඉතින් මේ සියල්ලක් මතක් කරමින් අපි සමුගෙන යන්නේ සෝදානම් වෙලා ඉන්නේ ඔබට යම් කිසි විදිහට ලිංගික රෝග පිළිබඳව ප්‍රශ්න ගැටලු තියෙනවා නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ ඇනෝම කිරීම සඳහා ඔබට අවශ්‍යකමක් තියෙනවා නම් අනිවාර්යෙන් පහතින් දැක්වෙන දුරකථන මාර්ගයන් ඔබ වෙනුවෙන් විවෘතයි ඔබට පුළුවන් කතා බහ කරලා උපදෙස් අරගෙන තවත් මේ නිෂ්පාදනය පිළිබඳ විශ්වාසය තියාගන්නට. ඉතින් සෙන්කඩගල ආයුර්වේද ආයතනයේ තමයි ඔබට මේ වෙනුවෙන් සියල්ලක්ම සම්පාදනය කරන්න නිෂ්පාදනය කරන්න ඒ නිසා විශ්වාසනීය ආයතනයක් නිරන්තරයෙන්ම ඔබ අතහිත බැඳ ගන්න ආයතනයක් ඉඳ ඔබට පුළුවන් කමක් තියෙන කිසිම හිතේ කහටක් නැතු සැකයක් නැතු මේ නිෂ්පාදනත් එක්ක එකතු වෙන්නට. ඒ වගේම මතක් කරන්න ඕනේ WhatsApp දුරකථන මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් කමක් තියෙන ඔබ පිටරට ඉන්න කෙනෙක් නම් ඔබට ගැටලුවක් ඇති කොහොමද මේ ගෙන්වා ගන්නේ නැත්නම් මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ මොනවා ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඇනුම් බාරගන්නේ කොහොමද ඇනුම් කරන්නේ කොහොමද කියලා දැනගන්න මේ පහදින් දැක්කම WhatsApp මාර්ගයත් ඔස්සේ ඔබට සම්බන්ධ වීමට හැකියාව තියෙනවා කියලා ආදරයෙන් සිහිපත් කරනවා. එහෙනම් ඒ සියල්ලක් මතක් කරමින් අපි සමුගෙන යන්න සෝදානම් වෙලා ඉන්නේ. අදවසේදී ලිංගික රෝග ආශ්‍රිතව තියෙන ගැටලු සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව කතා කරේ දේශීය වෛද්‍ය පත්මාවති මැණිකේ වෛද්‍යව බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරා. තවත් දවසක හම්බෙලා කතා කරමු. අයිබෝන් සුබ දවසක්. එසේනම් අපි ආරෝග්‍ය YouTube නාලිකාව subscribe කරන්න කියලා බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ අදහස් comment එකේ සඳහන් කරන්න කියලාත් බොහොම ආදරෙන් මතක් කරන ඔබට සුබ සතියක්.